රෙස්ලින් කියන්නේ අපි බොහෝ දෙනෙක් බලන්න කැමති ක්‍රීඩාවක්. මේ රෙස්ලින් ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් තමන්ටම ආවේනික තමන්ගේම පහරවල් වගේම චලනයන් භාවිත කරනවා. කොහොම වුණත් වසර ගණනාවක් තිස්සේ මේ දේවල් කරන්න වීම නිසා එම පියවර මගින් ඔවුන්ටම හානි සිදුවිය හැකි අතර නැවත නැවත මේව කිරීමෙන් සිරුරට දිගු කාලීන හානියක් වෙන්නත් පුළුවන්. නමුත් රෙස්ලින් ක්‍රීඩකයන්ට මේ ආවේනික දේවල් මුළුමනින්ම අතහරින්න බැරි ක්‍රීඩකයා දකින හැම වෙලාවකම ඔවුන්ගේ රසිකයන් ඒව බලාපොරොත්තු වෙන නිසා. ඉතින් අද විශ්මිත ලෝකය තුලින් කතා කරන්නේ දිගින් දිගටම කරන්න වීම නිසා තමාගේම පියවරයන්ට වෛර කරන ලද රෙස්ලින් ක්‍රීඩකයන් 5 දෙනෙක් ගැන. මුලින්ම අපි කතා කරන්නේ රැන්ඩි ඕටන් කියන ක්‍රීඩකයා ගැන. රැන්ඩි ඕටන් කියන්නේ ගොඩක් දෙනෙක් කැමති රෙස්ලින් ක්‍රීඩකයෙක්. 2002 දී ඕටන් රෙස්ලින් තරඟ සඳහා ඕවර් ඩ්‍රයිව් කියන පියවර භාවිත කළා. මේ ඕවර් ඩ්‍රයිව් කියන චලනය ඉතා ආකර්ෂණීය එකක් වුණත් එය තරමක් වෙහෙසකාරී එකක් වුණා. 2002 දී ඕටන් උරහිසේ ආබාධයකට ලක්වීමෙන් පසු මේ ඕවර් ඩ්‍රයිව් කියන චලනය භාවිත කිරීමට පසු වුණා. ඒ නිසාම ඕටන් වෙනස්ම චලනයක් හඳුන්වා දුන් අතර මේ රෙස්ලින් ඉතිහාසයේ ඉතාමත් කැපිපෙනෙන පියවරක් බවට පත් වුණා. ඊළඟට අපි කතා කරන්නේ හාලි රේස් කියන ක්‍රීඩකයා ගැන. හෙඩ්බට් කියන පහරින් නිර්මාතෘවරයා ලෙස හාලි රේස් කියන රෙස්ලින් ක්‍රීඩකයා හඳුන්වන්න පුළුවන්. ක්‍රිස් බොනයිට් සහ ඩැනියල් බ්‍රයන් වැනි රෙස්ලින් ක්‍රීඩකයන්ද මෙම පියවර භාවිත කර ඇති අතර ඔවුන් දෙදෙනාම මේ භාවිත කිරීමෙන් කම්පන තත්ත්වයන්ට ලක් වී තිබෙනවා. මේ භාවිත නොකරන ලෙස රේස් තරුණ රෙස්ලින් ක්‍රීඩකයන් ප්‍රසිද්ධිය අවවාද කර ඇති අතර ඔහු ඒ භාවිත නොකළා නම් ඔහු වඩා කැමති බවද පවසා තිබෙනවා. මින් රේස්ගේ මොළයට සහ කොඳු යට පෙළට දැඩි හානි සිදු වී ඇති බවද රේස් පවසා තිබෙනවා. ඊළඟට අපි කතා කරන්නේ ජෙෆ් හාඩි කියන ක්‍රීඩකයා ගැන. සොන්ටන් බෝම් කියන්නේ රෙස්ලින් තරඟයන් නිම කරන්න නැති හොඳම පියවරක්. ජෙෆ් හාඩි කියන්නේ මේ පියවර භාවිත කර තරඟ ගණනාවක් දිනා ගැනීමට හැකි වූ ක්‍රීඩකයෙක්. නමුත් ජෙෆ් කියන්නේ මේ පියවර ඔහුගේ ශරීරයේ ආයේ වෙනස් කරන්න බැරි හානියක් ඇති කළා කියලා. ජෙෆ් කී කොන්දේ ඇති වූ ගැටලු රසකට මේ පියවර හේතුණා කියලා ජෙෆ් කියන අතරම හැකි සෑම විටම මේ පියවර භාවිත නොකිරීමටත් ඔහු උත්සාහ කළා. ඊළඟට අපි කතා කරන්නේ හල්ක් හෝගන් කියන රෙස්ලින් ක්‍රීඩකයා ගැන. ලෙග් ඩ්‍රොප් කියන්නේ හල්ක් හෝගන් රෙස්ලින් තරඟයක් අවසන් කිරීමට භාවිත කළ පියවරක්. මේකත් ඉතා ආකර්ෂණීය පියවරක් වුණත් හෝගන්ට අනුව මේ පියවර භාවිත කිරීම ගැන ඔහු කනගාටුවට පත් වෙනවා. ඒ වගේම ඔහුට කිරීමට සිදු වූ සත්කම් සියල්ලක්ම පාහේ සිදු වුණේ ලෙග් ඩ්‍රොප් කියන පියවර භාවිත කිරීම නිසා කියලාත් ඔහු පවසා තිබෙනවා. ඊළඟට අපි කතා කරන්නේ ගොඩක් දෙනෙක් කැමති රෙස්ලින් ක්‍රීඩකයෙක් වන අන්ඩර්ටේකර් ගැන. අන්ඩර්ටේකර් රෙස්ලින් තරඟයක් අවසන් කිරීමට අලුත්ම පියවරක් ආරම්භ කළා. මේ පියවර ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රිය වූ නමුත් විශේෂයෙන්ම ඔහු වයසට යාම සහ විවිධ ආබාධවලට ලක්වීමෙන් අනතුරුව මේ දේ කරන එක තරමක් අසීරු වුණා. ඒ නිසාම ඔහු පසු කාලීනව මේ පියවර ගෙනාවේ ඉතා විශේෂ අවස්ථා සඳහා පමණයි. ඉතින් අද අපි විස්මිත ලෝකයේ තුලින් කතා කරේ තමන්ගේම පියවරයන් භාවිතා කරන්න අකමැති වුණු ප්‍රසිද්ධ රෙස්ලින් ක්‍රීඩකයන් 5 දෙනෙකු ගැන. අද වීඩියෝ එකට ඔබ කැමති නම් ලයික් කරන්න තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න වගේම අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.